වයඹ සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති හැමුන් සුලි කුණාටුව බංග්ලාදේශ වෙරළ තීරය දක්වා ගමන් කර තිබෙනවා. නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පවසනවා. නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනේ පුරාමත් පැවතීමේ හැකියාව පවතින බව සඳහන් කළ යුතුයි. වැල්ලවාය සහ එයින් ඉහළ කිරිඳවය දාලා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතර තත්ත්වය නිසා කිරිඳවයේ ජල මට්ටම් ඉතා ඉක්මනින් ඉහළ යාමට පත් වුණා. මේ තත්ත්වයේ බලපෑමට වැල්ලවාය ප්‍රදේශයේදී පවුල් ගණනාවක් ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. කාසල්හි ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. පැවති අධික වර්ෂාව හේතුවෙන් නවජයගංගේ බැම්මේ තිබූ කොඹ ගසක් කඩා වැටී තිබෙනවා. මේ නිසා ඉපලෝකම අලුත් අක්කරේ ප්‍රදේශයේ කලාවැව නවජයගංගේ බැම්මට බරපතල හානි සිදු වී තිබුණේ මෙලෙසින්. මෙතර සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.